අද විශ්වකර්ම YouTube නාලිකාව මගෙන් අහන ප්‍රශ්නය තමයි පාර්ලිමේන්තුව විසුරවන්නට ජනාධිපතිවරයාට හැකියාවක් තියෙනවද කියලා. මේ ප්‍රශ්නෙට කෙලින්ම පුළුතුරු දෙන්න කලින් අපි කියන්න ඕන කාරණයක් තමයි මේ විවස්ථාව කියන එක හැමදාමත් පාලකයා විසින් පාවිච්චි කරේ තමන්ගේ වාසියට. JR ජයවර්ධන මේ විවස්ථාව හදන්නෙත් තමන්ගේ පාලන කාලය තුළ කිසිම අතුරු උපද්‍රවයක් නොවි ගෙනියන්නට පුළුවන් වෙන්නේ. ඊට අමතර වෙන හැම සංශෝධනයක්ම එන්නෙත් ඒහා සම්බන්ධ විවිධාකාරයේ තමන්ගේ පාලනය නිසි අයුරින් ඉටු කර ගන්න තමයි මේ ව්‍යවස්ථාව පාවිච්චි කරේ මෙච්චර කාලෙ. එතකොට අද වෙනකොට තියෙන රාවයක් තමයි විධායක ජනාධිපතිතුමාට මෙතන බලයක් තියෙනවද, ඒ කියන්නේ පාර්ලිමේන්තුව විසුරුව හැදීමේ බලයක් තියෙනවද නැද්ද කියන කාරණය. මේක බොහෝ හයියෙන් ගිය කාරණයක් නම් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයා සතු තිබෙනේ බලතල අහෝසි කරලා තියෙන කියන කාරණය. නමුත් මෙතන තියෙනවා එක පොඩි තැනක්. ඔබ දන්නවා විවිධාකාර අවස්ථාවලදී දේශපාලක කියන්නේ රටේ ඉන්න ජනාධිපතිවරයා තමන්ගේ විවස්ථාව සතු බලතල වලින් තමන්ගේ අභිලාෂයන් ඉටු කරගත්ත ගුණා ගොඩක් වෙලාවට. එතකොට පුංචි හරි හිලක් තිබ්බොත් ඒ හිලෙන් තමන්ගේ අරමුණු ඉටු කර ගන්නට ජනාධිපතිවරු උත්සාහ කරපු පූර්වාදර්ශ ඕන තරම් මේ රටේ තියෙනවා. එතකොට මෙතන කොහොමද කරන්න පුළුවන් කියන කාරණය. මේකේ කරන්න පුළුවන් කියන කාරණය තමයි අපි ඔක්කොම හොයලා බලපුවාම සහ නීති විශාරදීන්ගෙන් අහපුවාම මේ පිළිබඳව ඒකට තිබ ප්‍රශ්නේ තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන 32 වෙනි වගන්තිය. 32(2)ේ ඉතාම පැහැදිලිව තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතවම, ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ වේවා වෙනත් ලිඛිත නීතියක් හෝ වේවා නමුත් වෙන ප්‍රකාශනයක් හෝ වේවා ඒ තුන් කෝට්ටාශයෙන්ම ජනාධිපතිවරයාට වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට අමතරව, ඒ කියන්නේ අර කරුණු තුනට අමතරව ඒ වගේ මොනවා හරි බලතල තියෙනවා නම් ඒවට අමතරව ජනාධිපතිවරයාට බලතල හම් වෙන මෙන්න මේ කාර්යයන් තුනට අයන්න පාර්ලිමේන්තුවේ එක් එක් සැසිවාරයේ ආරම්භයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපක්ති ප්‍රකාශ කිරීමට බලය ඇත්තේ. ඒ කියන්නේ රාජාසන කතාව. කොට පාර්ලිමේන්තු මංගල රැස්වීම වල මුලසර දැමීමට බලය ඇත්තේ. ඊළඟ කාරණා තමයි වැදගත් මේක. පාර්ලිමේන්තුව කැඳවීමට වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේ. ඒ කියන්නේ ඉතා පැහැදිලිවම මේ 33 වෙනි වගන්තියෙන් 33(2) වගන්ති වලින් මේ බලය හම්බෙලා තියෙනවා. දැන් 19 වෙනි සංශෝධන අනුවට මේ 33(2) ඈ වගන්තිය පරිච්ඡින්න කරලා නැහැ. ඒ කියන්නේ ඉවත් කරලා නැහැ. එතකොට බැරි වෙලාවත් ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තු විසුරුව හැරීමෙන් පසුව වෙන කවුරු හෝ උසාවියට ගියොත්, ශ්‍රේෂ්ඨ අධිකරණයට ගියොත් ඒ උසාවියට යන පුද්ගලයාට ඇති වෙන්නේ මේ 19 වෙනි එක ඉවත් කරලා නැහැ කියන කාරණේ පමණයි. අර්ථ රූපණ විවිධාකාරයෙන් දෙන්න පුළුවන් කියනවා. නමුත් කෙසේ වෙතත් සමස්ත නීතිඥින්ගේ පක්ෂ විපක්ෂ නීතිවේදීන්ගේ අදහස් අපි විමසපුවාම ඔවුන් කියන්නේ මෙතන යම් ප්‍රශ්නයක් තියෙනවා, ජනාධිපතිතුමාට රිංගාගත හැකි හිලක් ව්‍යවස්ථාව තුළ තියෙනවා කියන කාරණය. හැබැයි මේ ව්‍යවස්ථාවට අනුකූලව හෝ නැතිව ඇයි මේ ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී පාර්ලිමේන්තු විසුරුවන්න හදන්නේ? මේක අපිට කොටස් කීපයක් ගැන කතා කරන්න පුළුවන්. එකක් තමයි පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල. මං අතේ තියෙනවා මේ ප්‍රතිඵල ශ්‍රී ලංකා පොජන පෙරමුණ 44.69ක් අරන් තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය විදිහට ඉල්ලපු පිරිස 8.90ක් අරන් තියෙනවා. ඒකෝට ශ්‍රී ලංකා නිදහස් පක්ෂින් එක්සත් ජනතා නිදහස් සන්ධානය අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂින් ඉල්ලපු පිරිස 44.48ක් අරන් තියෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් 44.8යි 52යි 52.6යි 54යි 56ක් 56ක් ඉතා පැහැදිලි ජනමතයක් එතන තියෙනවා. එතකොට මේ
ඊට අමතරව පක්ෂ තුන මොකද්ද? එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය. ඔවුන්ට තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය තියෙන 32.61යි, ජනතා විමුක්ති පෙරමුණ තියෙන්නේ 6.26යි, දෙමළ ජාතික සන්ධානයට තියෙන 3.06යි. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තාම 32යි 6යි 38යි 3යි 42යි. ඒතකොට 42යි 56ක්. එතකොට මේකේ තව පැහැදිලිවම ජනමතය පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් කියන කරුණු දෙකට ගොනු වෙනවා. එතකොට ඒක වැඩි වෙන්න, හරි, කියන්නේ ඒ පරතරය වැඩි වෙන්න යමක් උනාද නැද්ද කියනක ප්‍රශ්නයක් උනාට ඒ පරතරය අඩු වෙන්න ඒ සෑමක් සිදු වෙන්නේ නැහැ කියනක තමයි දේශපාලන විචාරකින්ගේ මතය වෙලා තියෙන්නේ. අනිත් කාරණේ, ඉතාම වැදගත් කාරණයක් තමයි මේ පාර්ලිමේන්තු මැතිවරණයක් ආපු ගමන් පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල හා සම්බන්ධ කරලා බලපුවාම පාර්ලිමේන්තු මැතිවරණයක් ආපු ගමන් ඒ ප්‍රතිඵල වලට සමපාතව ගත්තාම උතුරු නැගෙනහිර දිස්ත්‍රික් කීපය අර අනිත් හැම දිස්ත්‍රික් එකකින්ම වගේ මහින්ද මෛත්‍රී පිලට එක ආසනයක් වැඩි වෙනවා. ඒ කියන්නේ ඊට විරුද්ධ පිලින් එක ආසනයක් අඩු වෙනවා කියන කාරණය. එතකොට මේ වෙනකොට පාර්ලිමේන්තු සංයුතිය පිරිසිදුව බැලුවොත් එහෙම එක්සත් ජනතා නිදහස් සන්ධානයට තියෙන 95යි, මම කියන්නේ මේ වෙලාවේ පැති මාර්ග රූප දේශපාලකයන් අතහැරලා දාලා එක්සත් ජාතික පක්ෂයට තියෙන 104යි. ඔය 106යි නිවැරදි කිව්වොත් ඒකත් ඒක. එතකොට එතනින් අනිවාර්යෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා 18ක් පමණ එජාපයට අහිමි වෙනවා. ඒ එජාපයට අහිමි වීම කියන්නේ 106 අපි 106ක් කියලා කමු, මට හරියටම මතක නැහැ. 106ෙන් 18ක් අඩු වුණාම හරි 88කට මේක එනවා. හැබැයි ඒ 18 අනිත් පැත්තට ආපුවම 95 ඉඳන් 18ක් අඩු වුණාම 113කට මේ ආසන සංඛ්‍යාව වෙනවා. මේ තමයි අවමේ. තව මේක උඩරිම වෙන්න පුළුවන්. රටේ තියෙන ජනතාවගේ තියෙන සිතුම් පැතුම් එක්ක, මේ දවස්වල තිබ්බ දේශපාලන වාතාවරණයත් එක්ක යම් හේකින් මේක තව ඉස්සෙන්නට පුළුවන්. මොකද අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහතාට වාසි වෙන දිස්ත්‍රික් අති විශාල ප්‍රමාණයක් තියෙනවා. ගම්පහ ගත්තාම කොළඹ, මාතර, හම්බන්තොට, මොනරාගල, එතකොට කුරුණෑගල මේ හැම එකක්ම ඉතාම දරුණුවට වාසි වෙනවා. ඒ වගේම පොළොන්නරුව මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා කියන දෙදෙනාම එකතුනොත් අති දැවැන්ත ජයග්‍රහණයක් කරන දිස්ත්‍රික්ක. එතකොට මේ සමහර දිස්ත්‍රික්ක වලින් ආසන දෙයක් වැඩිපුර එන්න පුළුවන්. එතකොට මේ වාසිය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ හිටපු මන්ත්‍රීවරු, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහතා සමග මෙච්චර කල් නොහිටපු මන්ත්‍රීවරුට ගන්න පුළුවන් චාන්ස්. මේක අනිත් කාරණේ තමයි එක්සත් ජාතික පක්ෂයට මේ ආසනයක් දිස්ත්‍රික්ක ඇතුලින් අඩු වීම තුළ මේ පළමුවරට පාර්ලිමේන්තුවට ආපු එජාප නවක මන්ත්‍රීවරුන්ට අතිවිශාල කලබගෑනියක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැවැන්ත මුදලක් සමග ලොකු ප්‍රචාරණයක් දෙන්න සිද්ධ වෙනවා. එක්කෝ මේ පැත්තට ඇවිල්ලා බහුතරය හදන්න උදව් කරලා අවුරුදු පහම ආණ්ඩුව තියාගෙන තමන්ට අවශ්‍ය විශ්‍රාම වැටුප සහ වරප්‍රසාද ටික ලබා ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් අනිවාර්යෙන් පාර්ලිමේන්තු විසිරුවා හැරීමකට ජනාධිපතිවරයා ගියොත් කිසිම ගැටලුවක් නැතුව ඔබට මම හිතන විදිහට නම් ගෙදර ඉන්න පුළුවන් කියන කාරණය. මම දන්නේ නැහැ ඒක කොච්චර දුරට ඔබේ හැකියාවමත් තමයි ඒක තීරණය වෙන්නේ මන්ත්‍රීවරුනි. හැබැයි මේ කතාවදී කොහොම වුණත් මේ වෙලාවේදී රටේ සාමාන්‍ය පුරවැසියෙකු විදිහට අපි කැමති වෙන්න ඕනේ මේ පාර්ලිමේන්තුව විසිරුණාට. හේතුව තමයි 2015 ජනවාරි 8 වෙනිදා සහ 2015 අගෝස්තු 17 වෙනිදා මැතිවරණ දෙකේදීම ඉතාමත් අසමතුලිත රජයක් තමයි ආවේ. මේකෙන් එහෙම මෙහෙට පණිනවා, මෙහෙන් එහෙට පණිනවා. දැන් මේ ආයෙත් පාරක් වෙන්න හදන්නේ එහෙට පැනලා මෙහෙට පණින කතාව. හැබැයි පාර්ලිමේන්තුව විසිරුවා හැරලා මහ මැතිවරණයක් තියලා එක පක්ෂයකට පිරිසුදු බලයක් හිමි වෙනවා නම් මම හිතන්නේ ඒක රටේ අනාගතයට ඉතාමත් වැදගත් වෙනවා.